ವತ್ಮನ್ ಜನಾಧಿಪತಿ ರಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಘ ಮಹತಾಗೆ ದುರಕಾಳೆಯ ಸಹ ವತ್ಮನ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ವೇ ದುರಕಾಳೆಯ ವಸರ ದೇಹಕಟ ದೀರ್ಘ ಕಿರೀಮ ಸಂದಹಾವನೆ ಯೋಜನಾವಾಕ್ ಎಕ್ಸತ್ ಜಾತಿಕ ಪಕ್ಷೆ ಮಹಲೇಖಂ ಪಾಳಿತ ರಂಗೆ ಭಂಡಾರ ಮಹತ ಇಯೇ ಕೊಳಂಬದಿ ಪವತಿ ಪ್ರವೃತ್ತಿ ಸಾಕಚ್ಚಾವಕದಿ ಇದಿರಿ ಪತ್ಗಳ ಇಆರ್ಸಿ ಸಹ ಪಿಡಿಸಿಸಿ ತಾಕ್ಷಣೆಯ ಕೊಡಪಾಟ ಹೆಸರು ಮೇನ ಎಸಿಎಲ್ ಎನರ್ಜಿ ಸೇವಿಂಗ್ ಕೇಬಲ್ ಒಬ್ಬಿ ವಿದುಲಿ ಬಿಲಾಡು ಕರಾಯ್ ಜೀವಿತ ಹೆಮ್ಮ ತನಕ ನಿಮ್ಮ ಸ್ಮಾರ್ಟ್ ಫೆನ್ ಪೋಲಿಯ ವಿತರ ಗೆವಾಗನೆಯನ್ನ ಸಿಡಿಬಿ ಸ್ಮಾರ್ಟ್ ಡ್ರಾಫ್ಟ್ මේ අසීරු අවස්ථාවක මැතිවරණ වලට නොයා ජනාධිපතිවරණයත් මහ මැතිවරණයත් දෙකම අවුරුදු දෙකකට කල් තබන්න ඒ සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන්න ජනමත විචාරණයකින් මේ තවත් තහවුරු කර ගැනීම වඩාත් ප්‍රායෝගික වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට මේ සිදු කිරීම සිදු කළ යුතුයි කියන එක අපි ඉල්ලා සිටිනවා සියලුම දේශපාලන පක්ෂවලට බල කරනවා මේක මගහරින්න මැතිවරණ සිටියන් අකුලන්ට හදනවා මේ වගේ කතා කියන්නට එපා නම් මේ ලාවේ මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයට ගිහිල්ලා පරිසර දූෂණය මුදල් කාබ එවන් පසුබිමක රංගේ බණ්ඩාර මහතා ඊයේ සිදු කළ යෝජනාවට විරෝධය දක්වමින් ජන අරගල ව්‍යාපාරය අද එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවකද නිරත වුණා. රටේ බණ්ඩාරට ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳව පැහැදිලි කරන්නයි ඇවිල්ලා තියෙන්නේ. ඕට්ටුවට පින්දෙන්න ගත්ත ජනාධිපතිවරණ නැති මේ මස්කට සූප්පු කර කර ඉන්න එපා. වහම මහා ජනතාවගේ කැමැත්ත හොයාගනිලා ඒකට බයයි මුන්. මේ 225ම නැවත පත් කරන්න ඕනලු. ජනතා පරමාධිපත්‍ය බලය දුන්නේ ඒකලු. පරමාධිපත්‍ය බලයට ගමත එන්න කියන්නකෝ. අද ගමේ මලකතරකට යන්න බෑ. වේනා හරි අපුරුවට පරමාධිපත්‍ය බලය මේ ඉන්නේ JR ගේ නරි බෑනා කියන පාලකයා. මේගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙනවා මේගොල්ලන්ට ඕන විදිහට මේ රටේ පාලනය කරන්න. එහෙම පාලනයක් මේ රටේ ගෙනියන්න බෑ. එකට තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කෙනෙක්. පොලිසිය හිටපු IB කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා ඇවිල්ලා රට හරක කියනවා ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ නෑ, මැතිවරණ නෑ, ජනාධිපති නෑ, ජනමත විචාරණයකට යන්න ඕන. ජනමත විචාරණ නෙමෙයි ජනාධිපතිවරයේ මහා මැතිවරණ නියමිත පරිදි පවත් ගන්න ඕන. පවත්වුවේ නැත්තම් ජනතාවත් එක්ක මහා පාට බෑලා සටන් කරනවා කියන රංග බණ්ඩාට අනිවාර්යෙන් කියනවා. මෙවන් තත්වයක් තුළ මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චං මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමු වී තිබෙනවා. එහිදී මෙරට ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කර ඇති අතර ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවට මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව අනිවාර්යෙන්ම නියමිත කාල සීමාවන් තුළදී ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන්නට සැප්තැම්බර් ඔක්තෝබර් මාස දෙක අතර පුළුවන් බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. ඒ බව ආණ්ඩුවත් ප්‍රකාශ කළා. අපි ප්‍රජාතන්ත්රවාදය විනාශ කරපු දවසේ රෑ ඉඳලා යාලි ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත කර පාර්ලිමේන්තුව විනාශ කරන්න ආපු පිරිස පළවා හැරලා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩ නැගුවා. ඒ ගොඩ නැගුණේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. නැතුව මැතිවරණ නීති වෙනස් කරන්න නම් අනුගමනය කරන්න තියෙන බොම්ම මාරු 3-2 ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුවට තව එන අගෝස්තු වෙනකන් යන්න පුළුවන්. ඕනනම් ඉක්මනින් ගෙදර යන්නත් පුළුවන්. නැත්නම් Tamanටම ගන්න පුළුවන් අපිට ගෙදර යන්න ඕනේ කියලා. ඒ කරන්නත් ක්‍රමයක් තියෙනවා ආණ්ඩු ක්‍රමේ. ඔය කවුරුත් ප්‍රකාශ කරන ඒවා වගකීමක් නැතුව ආණ්ඩුවේ කිසිම අවස්ථාවක කිසිම සාකච්ඡාවක නැකරුණු දේ අදිශය ප්‍රකාශ කළා වගකීමක් නැතුව රට කලමන්න කටයුතු කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක ගැළබෙන්නේ නැහැ කියන එකයි මම රටවැසියාට විශේෂයෙන් මතක් කරන්න. දැන් මේ මැතිවරණ කැඳවීමේ බලය තියෙන්නේ රජයටද මැතිවරණ කොමිසමට? මැතිවරණය කැඳවීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමිසම ආණ්ඩු ක්‍රම 50-90. ඒ අනුව මැතිවරණ කොමිසම දින නියමයන්ට පැමුණාම කැඳවන්න ඕනේ. මේ වර්ධිය තමයි ඉතින් තියෙන දින ටික.